අදත් අපි දයන් මහන්සේගේ වචනය ඔබට අරගෙන එනවා. දැන් මට අද දැනුනේ මෙහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ හෙබ්‍රෙව් 7:25 උන්වහන්සේ කියනවා උන්වහන්සේ නිරතුරුවම අප උදෙසා මැදහත්කම් කරනුයේ උන්වහන්සේ වෙත එන අය අවසානයේ දක්වා අන්තිමේ දක්වා ගැලවෙන පිණිසය. එතකොට මම හිතන්න කැමතියි එතකොට උන්වහන්සේ හි ඒවල් ඉවත් මේකින් ඉන්ටර්සෙෂන් ප්‍රොරස් උන්වහන්සේ සදාකාලීනව ජීවමාන වැඩවාසය කරන්නේ able to save them to the uttermost. ඒ කියන්නේ උන්වහන්සේ වෙත එන අය අවසානයේ දක්වා ඒ විතරක් නෙමෙයි අපේ පෞලේ අන්තිමයා දක්වා ගලවා ගන්නා පිණිස. උන්වහන්සේ මැදහත්කම් කරන නිසා අපිත් මැදහත්කම් කළ යුතුයි එලෙස. එතකොට අන්තිමයා දක්වා ගලවෙන්න අවසානයේ දක්වාම ගලවෙන්න ඉතින් එක්කෙනෙක් ගැලවුණු කල්ලි අපි දන්නවා රෝම 16:31 පොරොන්දුවක් තිබෙනවා. රෝම 16:31 අපිට පොරොන්දුවක් තිබෙනවා එක්කෙනෙක් ගැලවුණු කල්ලි උන්වහන්සේ මුළු පවුලම ගලවා ගන්නවා කියලා. ඒ වගේම එක්කෙනෙක් ගැලවුණු කල්හි උන්වහන්සේගේ අදහස එයා සිග්නල් මෑන් තමයි එයාගේ මුළු වීදියටම වටපිටාවට නේබහුඩ් එකට අසල්වාසීන්ට පවුලේ අයට අයිකෝස්සිකේ අයට එතකොට වැඩපොලේ අයට විතර නෙමෙයි වැඩ ක්ෂේත්‍රයේ අයට. එතකොට සිග්නල් මෑන් කියන්නේ මොකද? අර හමුදාවේ ඉන්නවනේ සිග්නල් බලකාය. ඒගොල්ලෝ අමාරුව තියෙන තැන්වලින් සිග්නල් එක දානවා. එතකොට සැපියුම් අවශ්‍ය වුණාම සිග්නල් එක දානවා. ඉතින් මම දැක්කා අද ස්වාමීන් වහන්සේ බොහොම කඩිසරව යහුව එහාට යනවා මෙහාට යනවා. දැන් අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කිව්වම අපි හිතන්නේ උන්වහන්සේ රජුරෝ. අපි දන්නවා උන්වහන්සේ දයන් වහන්සේගේ සිංහාසනයේ වැඩවාසය කරනවා. අපි දන්නවා උන්වහන්සේ අප දිසා සදහටම මැදහත්කම් කරනවා. උන්වහන්සේ සමග දකුණු පාර්ශ්වයේ වැඩවාසය කරන පිණිස අපිවත් උසස් කරනවා. ඒකම උන්වහන්සේ මේ ගැලවීමේ කාරණාව සඳහා මිදුම්කරු ලෙස උන්වහන්සේගේ නම ගැලවීමේ දයන් වහන්සේනේ මිදුම්කරු ලෙස උන්වහන්සේ යුහුව ගමන් කරනවා. ඒ කියන්නේ පොළොවෙන් මේ මරණයේ රාවයක් එනකොට උන්වහන්සේ එතනට ගමන් කරනවා. කවුරු හරි දිවෙනසා ගන්න හදනකොට උන්වහන්සේ එතනට ගමන් කරනවා. මරණීය පාපයක තාත්ත කෙනෙක් ඇලී ගැලී ඉන්නකොට උන්වහන්සේ එතනට ගමන් කරනවා. කවුරු හරි කිව්වොත් අනේ මට සමාවෙන්න අනේ අද නම් මට එහෙම කිව්ව ගමන් උන්වහන්සේ ඒ කියන්නේ උන්වහන්සේ යන තැන. එතකොට ඒ පුද්ගලයා මැරෙන්න හදන පුද්ගලයාට අදාළ ක්‍රිස්තු භක්තිකයෙක් ඉන්නවාමයි. මොකද හිතන්නේ ඔබ ඒ ගැන? ඒ කියන්නේ එය අපේ නෑදෑයෙක් යාළුවෙක් ඉස්කෝල කාලේ යාළුවෙක් අසල්වාසියෙක් වැඩපොලේ එක්කෙනෙක් අහම්බෙන් හම්මන කවුද දන්නේ අපිට අද අහම්බෙන් හම්බෙන එක්කෙනා මරණ මුගින්චේක ඉඳලා ගැලවෙන්න අවශ්‍ය කෙනෙක්ද කියලා කවුද දන්නේ නේද? ඉතින් දයන් වහන්සේගේ වචනේ මේ ගැන බොහොම ඌමනාවෙන් කියනවා. මරණයට යන අය අපි දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ නේද? මරණයට යන අය අපි දන්නේ නැහැ කිව්වොත් ස්වර්ගයේ මහරජ්ජුරුව අපෙන් අහනවා ඔබ කොහොමද දැනගෙන හිටියේ නැත්තේ? උන්වහන්සේ අපිට කතා කරනවානේ නේද? ඔව්. ඉතින් අපි අද තීරණයක් ගන්නවා හැම අපි දන්න අය ගැන. ඒ මොහොත එළමෙන කල මිදීමේ දොරටුව එළමෙන කල මරණ මුගින්චයක් එනකොට අපිට ස්වර්ගයෙන් මේක දැනිලා සමහරට අපි පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක් හොයාගෙන යන්න අපිට ඇදැඹුමක් එන්න පුළුවන්. අර පිලිප්පි වැන්දස්ලිතවරයා නේද හදිසියේ ස්වාමීන් වහන්සේ යන්න එයා ගියා. යනකොටම එතියෝපිය නපුන්සකයා එයාගේ රථයේ ඉඳගෙන යසාය පොත කියව කියව යනවා මේ කවුද කියලා අහන්න. ඉතින් ඒ වගේ මේ ස්වභාවෝත්තර සිග්නල් මන් තමයි අපි. අපි ස්වාමීන් වහන්සේගේ මේ මිදීමේ කර්තව්‍ය මැදහත්කාර කර්තව්‍ය එකතු වුණ කල්හි යම් තැනක ගිනි පුපුරක් පත් වෙනකොට විනාශයක් ලං වෙනකොට අපිත් ආත්මෙන් එතනම ඉන්නවා. සමහර විට උන්වහන්සේ ශාරීරිකව අපිව එතනට අරින්න පුළුවන්. එතකොට අපි ස්වර්ගයට සපේන මේ ආඥාව අනුව මේ සිග්නල් එක අනුව ස්වර්ගයෙන් ටක් ගාලා ක්‍රියාත්මක වෙනවා. දේවදූත වෙනවා. පොළොවයි පෘථිවියයි එකඟ වන වැහිලිහිණියාගේ ගේකිරිල්ලියගේ අල්තාරය පූජාසනය තමයි අපි. ඉතින් ඔබ උගත් නැහැ දුප්පත් දුබලයි කවුරුත් මාව දන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. වැහිලිහිණියා ගේකිරිල්ලියගේ සිංහාසනය ගේ පූජාසනය ගීතාලි 84 කියනවා ලෝකය ගලවා ගන්න බේකා බෙරකා වෙන ඕනෑම අමාරු තැනක් තුලින් දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ
ඔබ එදා උදේ කරපු යාඥාවෙන් ඔබ ඒ පැයේදී දෙවියන් වහන්සේ තමග ස්තියාගෙන තිබෙන අවතිකමෙන් දැන් අපිට තේරෙනවා මේ කොවිඩ් ප්‍රශ්නේදී ලෝකය පුදුම මර උගුලකින් තමයි බේරුනේ බේරුණා කියන්නේ මේක දැන ගැනීමට ආවනේ මොකද්ද සැලසුම් කරලා තිබුණේ දැන් ලෝකේ ගොඩක් විද්‍යාඥයෝ පැහැදිලිවම කියනවා මේක හදපු වෛරස් එකක් විද්‍යාවේ මූලධර්මයක් තිබෙනවා විකෘති තුලින් කෘත්‍යය වැඩිවන්නේ නැත gain of function වෙන්නේ නැහැ mutation තුලින් ඒක වෙන්නේ නැහැ විකෘති වීමක් වුණොත් ජානයක වෙන්නේ තියෙන එන්සයිම් එකක් නැති වෙනවා සංජානනීය ආබාධයක් වෙනවා විකෘති වීමක් වුණත් ඒ නිසා මේ වවුලාගේ කොරෝනා වෛරස් එක අරගෙන ඒක genetic engineering කරලා molecular tool එකක් දාලා ඒකට HIV වෛරසයේ RNA කෑල්ලක් හයි කරලා ඒ හදපු වෛරසය COV2 වෛරසයට පුළුවන් දැන් COV1ට වඩා 20 ගුණයක් වේගයෙන් මිනිසාගේ සෛලයට ඇතුළු වෙන්න. ඒකයි මේකේ අන්තරාව. ඉතින් කොහොම හරි අපිට දැනුණා මේ මොන වගේ මර උගුලකටද ලෝකය ලෑස්ති කරලා තිබෙන්නේ. කවුද මේ ලෝකය මෙහෙම ලෑස්ති කරලා තිබෙන්නේ? ඒගොල්ලෝ තමයි මහා ධනවතුන්. ඒ කියන්නේ දැන් මෙහෙමයි මේක වෙලා තියෙන්නේ. ඇමරිකාවේ ඉන්නවා ඒ රටේ ධනෙ උපදවන අය, ඒ රටේ රැකියා කරලා, ඒ රටේ කර්මාන්ත කළා. තව කට්ටියක් ඉන්නවා ගෝලීය කට්ටියක්. ඒගොල්ලෝ ගෝලීය බ්‍රෑන්ඩ් ඕනර්ස්ලා, ගෝලීය බ්‍රෑන්ඩ් අයිති අය. ඒගොල්ලන්ගේ නිෂ්පාදනය ඒගොල්ලෝ ගොඩාක් කරන්නේ චීනේ. ඒ මොකද චීනේ මුකුත් නීති නැතිව ඒ රටේ ජනතාවත් අපහරණයට පත්වෙමින් මානවයිතිවාසිකම් නැතිව ඒ කරන කර්මාන්ත ශාලාවලින් ගොඩාක් ධනෙ උපයන්න පුළුවන්. දැන් ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් කිව්වා ඒව ඔක්කොම ඇමරිකාවට අරන් ඇවිල්ලා ඒව ඇමරිකාවේ නිෂ්පාදනය කරන්න ඕන කියලා. එතකොට ඒ මහා පරිමාණයේ ගෝලීය කර්මාන්ත කරුවන් සහ ව්‍යවසාය දායකයන් මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මොකද ඒ අම්බහණ්ඩයක් උපදවන්න අපි කිව්ව ඩොලර් 10ක් යනවා කියලා චීනය කරනකොට ඇමරිකාවේ ඒක කරන්න ගත්තොත් ඩොලර් 30ක් යනවා. එතකොට ඒගොල්ලන්ගේ මොකද ඒව කොම නීති අනුව ප්‍රමිති අනුව කරන්න ඕන නිසා. ඉතින් මොකද උනේ? ඉතින් දැන් චීනය හදනකොට එක මාකට් එක විදිහකට හදනවා අපේ රටට. ඊටත් වඩා නරකට හදනවා අප්‍රිකාවේ රටකට. ඇමරිකාවට හදන්න උනාම ඒගොල්ලෝ ටොප් ක්වොලිටි එකට හදනවා. දැන් ඇමරිකාවේ හදනකොට එහෙම බෑ. ඔක්කොම ප්‍රමිතියකට හදන්න ඕන. ඒ නිසා මේ ලෝකේ බ්‍රෑන්ඩ්ස් අයිති ප්‍රධාන පෙළේ බ්‍රෑන්ඩ්ස් ඉන්නවනේ මුළු ලෝකෙම ගන්න බ්‍රෑන්ඩ්ස් අයිති අය ගොඩාක් ඒව හදන්නේ චීනේ. ඉතින් ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් කිව්වා මේවා මේ අරගෙන එන්න ඕන කියලා ඇමරිකාවේ හදන්න ලොකු උද්ඝෝෂණයක් ඇදිවලා ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි මේ වෛරස් හදන්න ඕන, වැක්සින් ගහන්න ඕන, මුළු ලෝකෙම ගෝලීය පාලනයකට යටත් කරගන්න ඕන. ළමයින්ගේ ජීවිතය ආක්‍රමණය කරනවා, ළමයින්ගේ ලිංගික චර්ය ආක්‍රමණය කරනවා, ළමයින්ගේ ශික්ෂණ චර්ය ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් සම්පූර්ණයෙන්ම ඒවා තමයි කරන්නේ. මුළු ලෝකේ හොඳ නැති ආවේග ළමයාගේ මොළයට ඇතුල් කරනවා, දෙමව්පියන්ගෙන් ළමයාව වෙන් කරනවා. දැන් ඔබට තේරෙනවද මේක සැලැස්මක් කියලා? ඉතින් මගේ මේ විද්වත් දේශන හෝ අනිත් දේශන අහන්න කැමති නම් අපිට WhatsApp පණිවිඩයක් එවන්න 0774 49 59 214. ඒ වගේම අපේ Facebook එකනුත් මේවා ගන්න පුළුවන්. මගේ නම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. YouTube එකෙත් මේවා තිබෙනවා. ඉතින් මේවා අරගෙන ඔබ දැනුවත් විය යුතුයි. මොකද දැනුවත් නොවි හිටියොත් ඔබ අඥානව නොදැනුවත් කමින් මේ ඔක්කොටම අහුවෙනවා. ඉතින් මේ කෝවිඩ් හදිස්සියේ වෙච්ච නිසා අර ලොකු ප්ලෑන් එක ගැස්සුණා. ඉතින් දැන් මුළු ලෝකෙම අවදි වෙලා තිබෙනවා මොකද්ද මේ වෛරස් එක, මොකද්ද මේ කරන්න ගියේ, මෙහෙම මාර්ග වෛරස් එක කොහෙන්ද ආවේ. ඉතින් මේක නිකන් ලෝකෙට මං කියවන්නේ සිතාසී යවුවා වගේ. දැන් වරෙන්තු යවන්න ඉස්සෙල්ලා අපිට කෙටි කාලයක් තියෙනවා මැදහත් කරුව ලෙස දෙවියන් වහන්සේගේ හිතැඟීව දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස අපේම ජනතාව ගලවා ගැනීමට අපේ පවුලෙන් එපෑ මේක පටන් ගන්න. ඉතින් ඒකට තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ you are the signal man. අපි මේ සිග්නල් එක ස්වර්ගයට අරගෙන යනකොට ස්වර්ගය අපිත් එක්ක ක්‍රියා කරලා මහතාස්කමක් තුලින් මිනිස්සු ගැලවෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙමයි මේ හිතෝපදේශ පළවෙනි පරිච්ඡේදයේ මේක කියන්නේ මෙහෙමයි.
පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. ප්‍රඥාව වීදියේයි මොරගසයි. ඇයි වීදියේ මොරගසන්නේ? ගොඩක් කචල් සද්ද තියෙනවානේ වීදියේ. ඔක්කොම සද්ද තිබෙනවා. එතන ප්‍රඥාව කතා කරන අනේ ගැලවෙන්න මරණයට යන්න එපා. මරණය ළඟයි. මේක මරණයේ මාර්ගයක්. කාතුලින්ද ප්‍රඥාව කතා කරන්නේ? ඔබ තුලින්, මා තුලින්. ස්වර්ගයේ ප්‍රඥාව වීදියේයි මොරගසයි. එලිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගනුදෙනු කරන තැන්වල ඇගේ හඬ ඇය, ඒ කියන්නේ ඇගේ හඬ දෙවන වහන්සේගේ ප්‍රඥාවේ හඬ මිනිස්සුන්ට ඇසෙන්න සලස්වනවා. තුන්වෙනි එක මිනිස්යන් රැස්සන මංසන්දිවල ඇ කෑ, මේ සිංහල බයිබලෙ තියෙන කෑ ගසයි. ඇත්තේ මෙතන තියන්නේ ඇය ක්‍රයින් අඳෝනාවක් කිය. අනේ මෙහෙම වෙන්න එපා කියලා. බෙගපත් ආයචනයක්. හතරවෙනි එක නුවරට ඇතුල් වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි. ඒ කියන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ, ශික්ෂණ ක්ෂේත්‍රවල, විද්වත් ක්ෂේත්‍රවල දෙවන් වහන්සේ ඔබට දෙන ප්‍රඥාව. දැන් මේ අහන් ඉන්න ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, නීතිඥවරයෙක් වෙන්න පුළුවන්, රජයේ පරිපාලකයෙක් වෙන්න පුළුවන්, ව්‍යවසායදායකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෙදර තාත්තා වෙන්න පුළුවන්. ඉතින් ඔබට මේ ප්‍රඥාව ඇතුල් විය යුතුයි. ගෙදර අම්මා වෙන්න පුළුවන්, ගුරු වෘත්තියේ දෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔබේ ක්ෂේත්‍රයට ඔබ තමයි සිග්නල් මෑන්, රකබලා. ඔබ තේරුම් ගන්න ඕන මගේ ක්ෂේත්‍රය තුලින් මේ එන්න හදන උපක්‍රමය, මේ එන්න හදන අලුත් ක්‍රමය ළමයින්ගේ මොළයට හොඳ නැහැ. ඒකයි ඩිජිටල් එකේ ප්‍රශ්නේ. මේ කියන්නේ මේ ඩිජිටල් අත්හැරලා පාෂාණ යුගයට යන්න නෙමෙයි කියන්නේ. ඩිජිටල් ඔන්ලයින් එකේ මොනවද ළමයින්ට ඇතුල් වෙන්නේ කියලා ගුරුවරු සහ ඒ ක්ෂේත්‍රයේ යෙදෙන අය සුපරීක්ෂාකාරව සිටිය යුත්තේ. සිග්නල් මෑන්. දැන් ඔබ කියන්නේ මම සිග්නල් මෑන්, ස්වර්ගයේ සිග්නල් මෑන්. මොකද සිග්නල් මෑන් කියන්නේ? අපි රතුයේවලට රතු කියනවා. ඊළඟට ස්වර්ගයෙන් එන්න ඕනේවලට කොළ කියලා අපි ස්වර්ගයෙන් ගෙන්න ගන්නවා. රෙඩ් සේස් ස්ටොප්, ග්‍රීන් සේස් ගෝ. අපි පොඩි කාලෙත් කිව්වනේ එහෙම. ඉතින් එහෙම අවදිකමකින් ක්‍රිස්තු භක්තිකයා ජීවත් වෙන්න වෙනවා. පෑ 24ක් නින්දදිත් අවදිව ඉන්න වෙනවා. නිදා ගන්නකොට ඔබ ස්වප්නයක් දැක්කොත් ඒකත් දෙවන් වහන්සේගේ ක්‍රියාවක්. ඉතින් මම හැමදාම රාත්‍රියේ දෙවන් වහන්සේගෙන් ඉල්ලනවා ඔබ දෙන ස්වප්නයක් දුන මැනව. ආත්මික වටිනාකමක් ඇති, ආත්මික අර්ථයක් ඇති, ආත්මිකව ඔබ මගේ ආත්මයට යම් දෙයක් ඇතුල් කරන ස්වප්නයක්. එහෙම ජීවිතයක් දෙවන් වහන්සේ එක්ක තිබෙනවා. ඉතින් මේ ප්‍රඥාව හඬගසනවා. ඒ ක්‍රමවලට ඒ ස්ථානවල. දැන් මෙතන තියෙන හඬගසන ක්‍රමය, හඬගසන ස්ථාන. දැන් බලමු හඬගසන්නේ කාටද? 22. එනම් නෝන නැත්තෙනි නුඹලා අනුන කමට කැමති වෙන්නේ මොකද? එතකොට ලෝකෙ ජනතාව මේ පදේ, මේ හිත උපදේශ 1:22 වර්ග තුනක් ඉන්නවා. නෝන නැති අය, ඒගොල්ලන්ට මේක දන්නේ නැහැ. දැන් කිසිම අම්ම කෙනෙක්ට තාත්ත කෙනෙක්ට කියන්න බෑ දන්නේ නැහැ කියලා. මේව හොඳ දේවල්ද? මේ යෝජනා කරන දේවල් හොඳද? මොකද ගෝලීය ආක්‍රමණයක් තියෙනවා පවුල නාස්ති කරන්න. ළමයින්ගේ ලිංගික චර්යා, මියුසික් චර්යා, ඩාන්සිං චර්යා නේද? දැන් මේ වලට අපිට එකඟ වෙන්න පුළුවන්ද? දැන් අම්මයි තාත්තයි බයයි නේද? දුවට පුතාට බැහැ කියන්න එපා කියන්නනේ බයයිනේ. ඒකනේ වැඩි. ඇයි බය? දන්නේ නැති නිසා. දැන් ඉතින් කරුණාකරලා මේ විද්වත් දේශන අහගන්නත් ඕන. අහගත්තේ නැති ඒව ගෙන්න ගන්න. අපි එවන්නේ නොමිලේනේනේ. ළමයි එක්ක ඉඳගෙන අහන්න. ඕ. එතකොට ඒගොල්ලන්ට තේරෙයි මේ අංකල් කියන එක ඇත්ත. මේවා අපේ මුලයට හොඳ නැහැ. අපේ අනාගතය නාස්ති වෙනවා. අපිව දෙමව්පියන්ගේ වෙන් කරනවා. ඒක තමයි වැඩේ. දෙමව්පියන්ගේ හැමතිස්සෙම වෙන් කරනවා. ළමයින්ව සදාචාරයෙන් වෙන් කරනවා. ළමයින්ව ගෞරවණීය දෙයට ගෞරවය කිරීමෙන් වෙන් කරනවා. අපි මේ ඉස්සෙල්ලා කළා තිබෙනවනේ ලකුණු 7ක්. මේ පරම්පරාවේ ලකුණු 7ක්. අම්මට තාත්තට සාප කරනවා. එතකොට තමුන්ගේ හිත හැමතිස්සෙම උඩුඟු දේවල් ගැන, මොන දෙයක් කරත් ඒක අශුද්ධයි අපිරිසිදුයි කියලා හිතන්නේ නැහැ. ඕනම දෙයක් ද කම්මාගෝ චිකාගෝ වගේ එහෙම චර්යාවක් කවුද ඇති කරන්නේ? ඩිජිටල් තිරේ. ඉතින් අපි මේ ගැන දැනුවත් විය යුතුයි. දැන් අම්මයි තාත්තයි කියන්න බෑ අපිට නුවණ නැහැ, අපි දන්නේ නැහැ, මේ නවීන කාලේ දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. නුවණ ලබාගත යුතුයි. නුවණ ලබා ගන්න පුළුවන්. ඒක දෙමව්පියන්ගේ වගකීම. ඔබ විද්වත් කෙනෙක් නම් මේක අහගෙන ඉන්නේ. ඔබගේ ක්ෂේත්‍රය ගැන ලබන්න ඕන ඔක්කොම දැනුම ඔබ ලබන්න ඕන. නැත්නම් අපි මිනිස්සු හදන විද්‍යාත්මක උගුල් වලට අහුවෙනවා විද්‍යාත්මක නාමයෙන්. හරි විද්‍යාව ඉගෙන ගත්තේ නැති නිසා, දෙවන් වහන්සේට ගෞරවයක් තිබුණේ නැති නිසා.
දෙවනි වර්ගය පළවෙනි වර්ගයේ නෝන නැති අය. ඒගොල්ලෝ මේ වලට අහු වෙනවා. දෙවනි වර්ගයේ නිඳා කරන්න නිඳා කිරීමට ප්‍රසන්න වෙන බැවිනි. ඒගොල්ලෝ තමයි දයන් වහන්සේට පරිභව කරමින් මනුෂ්‍යන්ට තිබෙන සෙවණ නැති කරමින් දයන් වහන්සේ විශ්වාස කිරීම සෙවණක්. දයන් වහන්සේගේ දැනුම තමා තුළ තබා ගැනීම ආවරණයක්, රැකවරණයක්. එතකොට අපි උගුල් වලට අහු වෙන්නේ නැහැ. මනුෂ්‍යයන් උගුල් වල අටවපු උගුල් වල අහු කරන්න ඕන නම් ඒ මනුෂ්‍යගේ හදවතින් දෙවියන් වහන්සේගේ ආවරණය ඉවත් කරනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඒකයි ජන සමාජයට වෙලා තිබෙන්නේ. ඒකයි විද්‍යා ක්ෂේත්‍රවලට වෙලා තින්නේ. දෙවියන් වහන්සේගේ රැකවරණයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රතිශක්තියක් තියෙනවානේ. ඕවලට අහුනු වෙන්න ඒව නැති කරලා. නිඳා කරන්නගේ වැඩේ ඒකයි. තුන්වෙනි කට්ටිය අඥානයන්. දැනගන්නට ද්වේෂ කරන්නේත් කොතෙක් කල්ද? ඇයි ඒගොල්ලෝ අඥාන වෙලා තින්නේ? මේක ඇත්තෙම හෙබ්‍රේ වචනය කියන්නේ හදවතින් දූෂ්‍ය වෙච්ච අය. එහෙම වචනයක් තියෙනවා. ඉතින් මොකද එහෙම වුනේ? මොකද ඒගොල්ලෝ දැනුමට කැමති නැත්තේ? යම් දවසක කොහෙදි හරි ඒගොල්ලන්ට ඇති වෙච්ච තුවාලයක්. දැනුම තිබුණු ජ්‍යෙෂ්ඨයෙක් ගැන, හරි, දැනුම තිබෙන, තමාට වඩා දැනුම තිබෙන ජ්‍යෙෂ්ඨයෙක් ඔවුන්ට කළ දෙයක් ගැන ඔවුන්ගේ හදවතේ තියෙන තුවාලය ප්‍රතික්‍රියාව කැරලිකාරකම නිසා කොහෙන් දැනුම ආවත් ඒගොල්ලෝ මට ඕනේ නැහැ, මම දන්නවා, ඔයිටට මම දන්නවා. දන්නේ නැහැ. සමහර විට ඔවුන්ගේ තරහව තාත්ත එක්ක වෙන්න පුළුවන්. සමහර විට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔවුන් හැදෙන කාලේ ඔවුන්ට වඩා දෙයක් දන්න කෙනෙක් ඔවුන්ට කරපු අකටයුත්තකට කරන ප්‍රතික්‍රියාවක්. ඉතින් අපි දන්නවා හැමතිස්සම ප්‍රතික්‍රියා කරන්න ගියාම වෙච්ච දෙයට වඩා ප්‍රතික්‍රියාව වැඩි වෙනවනේ නේ. ඔව්. ඒකනේ ප්‍රශ්නේ. අපි ප්‍රතික්‍රියා කරන්න ගියාම මුලින් වුණු දෙයට වඩා වැඩි එන්න එන්න වැඩි නරක වෙනවා, ප්‍රචණ්ඩ වෙනවා. ඉතින් ඔය තුන් වර්ගයෙන් මම හිතන්නේ ලේසිම අර දැනුම නැති අයට බොහොම ලේසි. අනේ දෙවිපියාණනි මට දැනුම දෙන්න, ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනුම දෙන්න, උන්වහන්සේ මගේ හදවතට වැඩම කරන්න කියලා ඉල්ලා සිටින්න. අර නිින්දා පරිභව කරන්න ලෑස්ති වෙලාම ඉන්නේ අනිත් අයව කරදරයට දාන්න. ඔවුන්ගේ ප්‍රතිලාභය සඳහා. ඒක නෙමෙයි වැක්සින් වැඩි. කොච්චර බේත් හදනවද, වැක්සින් හදනවද මිනිස්සුන්ට අවශ්‍ය නැති. එයින් කොච්චර මහ පරිමාණයේ ලාභ උපදවනවද නේද? ඉතින් මේක හරිම කනගාටුදායක දෙයක්. ඉතින් කොහොම හරි ස්වාමීන් වහන්සේගේ සැලැස්ම ඔය පසුබිම තුල අපිව ස්වර්ගයේ සිග්නල් මෑන් කිරීම. ඇයි අද මම ටිකක් විද්වත්ත්වය වැඩි කතා කරීමේ ආත්මික පණිවිඩේ? නැත්නම් අපි විද්‍යාව විද්‍යාව කියලා ඒකට අහු වෙනවා. දෙවියන් වහන්සේටත් පරිභව කරනවා. දෙවියන් වහන්සේව හදවතින් අහක් කරගත්ත මනුස්සයෙක්ට නහයට ලණුවක් දාලා ඇදගෙන ගිය හැකි ඕන තැනක. ඒකයි ප්‍රශ්නේ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මම මේවා ගැන ගොඩක් ලියලා තියෙන නිසා ඔබ මේ පොතුත් දැන් කියවන්න පුළුවන් කාලයක් නෑවිල්ලා ඉන්නේ. දැන් තව ටික දවසකින් තැපැල් ක්‍රියාත්මක වෙනවා, ඉංග්‍රීසියෙන් තියෙනවා, සිංහලෙන් තියෙනවා, පොට්ටිකකෝ. මේ පොතේ නම ජීවය ජවය එළිය, උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේද 10. මේ පොතේ නම ළමා මනස ශික්ෂණය. මේක දෙමළෙන් තියෙනවා, සිංහලෙන් ඉංග්‍රීසියෙනුත් තිබෙනවා. මේ පොතේ නම ළමා වියසු රකුම තුරුණු විය අගයමු. මේ පොතේ නම ජීව දීප්ත. එතකොට ඩාවින් කියපෝ දේවල් ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන්. මේ පොත සිතට එළියක්, හදට රුකුලක්. ඉතින් මේ ටික කියව ගත්තොත් ඔබට හොඳ දැනුමක් එනවා. ඔබ රැවටෙන්නේ නැහැ. මේක මගේ පරණ පොතක්. ලංකාවේ හැම පුස්තකාලයකම තිබෙනවා මේක, කිතු දහම සහ විද්‍යාව. ඉතින් ඔය ටික කියවලා ඔබ දැනුවත් වෙන්න. ඉතින් මං තවදුරටත් දැක්කා අද මේ මණ්ඩපයේ දර්ශනය. මණ්ඩපය ගැන පරණ කිවිසුමේ ආකෘතිය. එළියේ ඉන්නව එක්කගෙන එනවා, දොරෙන් ඇතුල් වෙනවා, දොරටුන් ඇතුල් වෙනවා, ලේ පූජාසනය වෙත ගෙනවා. අපේ ලේ පූජාසනය තමයි ස්ක්‍රිස් වහන්සේ බැටළු පැටවනන් ගිලි. වතුර සෝදන භාජනට ගෙන එනවා දයන් වහන්සේගේ වචනය. ඊළඟට අපි එකගෙන යනවා අර ගිවිසුම් පෙට්ටිය අභ්‍යස්ස. ඔය තිරේ පැලුණනේ මතකද? ඒස්තන්ස කුරුසිය මැරෙනකොට තිරේ පැලුණා. උඩින්නම් පල්හැට පැලුණා. ඉතින් තවත් අපිව දැන් මහන්සිකෙන් වෙන් කරන පාපය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මැත්තේ ආවම උන්වහන්සේගේ ජීවිතය පැලුණා. උන්වහන්සේගේ ජීවිතය තුලින් අපිට දොර ඇරුණා. ඒක තමයි කුරුසියේ වේදනාව සහ කුරුසියේ ජයග්‍රහණය. ඉතින් එතන තමයි අපි ඉන්නේ.
එතන අපිව කැඳවාගෙන ඇවිල්ලා දැන් අපිට උනාසි ගන්නවා හැම දුකක් හැම නරකක් ගන්ධ රස ලෙස ස්වාමීන් වහන්සේට ඔප්පු කරන්න. එතකොට තුවරලා නැගෙනවා. එතකොට අපි මැදහත් කරුව වෙනවා. අනිත් අයගේ අමාරුකම දෙවියන් වහන්සේ වෙතගෙන යනවා. මොළගුණ ඇත්තෝ පොළව පාලනය කරනවා. අනිත් අයගේ ශෝකයට අපි සැනසීමක් වෙනවා. දැන් මේක තේරෙනවද? දිනිඳු සිතත්තන්ට දැන් වහන්සේක රාජී අධිකාරීත්වය දෙනවා. ඉතින් අර කෙරුබ් දෙදෙනා අතරේ කරුණාසනය වෙතින් අපිට එස්තට දුන්නා වගේ රාජ්‍ය තාන්ත්‍රික රජ කොන්තයක් දැන් වහන්සේ දෙනවා. ඒක තමයි ඔය මදහත් කරුවානන්ගේ මදහත් කරුවන්ගේ නිලය. නිලයට තිබෙන්න අධිකාරීත්වය. මුල් ටිකේ මම කියලා දුන්නේ මේක වෙන හැටි අපි ප්‍රායෝගිකව කළ යුතු හැටි මන්සන්දිවල ඉන්න ඕන පාරේ ඉන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ මේ හැමතැනම යනවා ඌ ක්‍රිස්තුස් වහන්සේ පුල්පිට් එක පිටිපස්සේ නෙමෙයි ඉන්නේ හැමතැනම යනවා ඉරිදට එක පිටිපස්සේ හිටියට කමක් නැහැ අනිද්දාසලට හැමතැනම යන්න ඕන ඌ ක්‍රිස්තුස් වහන්සේ නේද එතකොට උන්වහන්සේ මූද ළඟ ගියා බෝට්ටුවේ හිටපු පේත්‍රස් ගැලවුණා උන්වහන්සේ පාරේ යනකොට ගහ උඩ හිටපු සකේවුස් ගැලවුණා උන්වහන්සේ ටැක්ස් තැනට ගියා මෙතන හිටපු මතේව් ගැලවුණා උන්වහන්සේ පාර දිගේ යනකොට අන්ද බාතිමේවුස් ගැලවුණා තවත් දාසක් මේ පෞකාරියට ගල් ගහන ලෑස්තිවල ඉන්නකොට ඒකාන්තව ගැලවුණා එහෙම ඉතින් උන්වහන්සේ බොහොම කාර්ය බහුල කාර්ය ශූර කාර්යක්ෂම ගැලවුම් කරුවෙක් දැන් ඔබත් කියන්නේ මමත් කාර්ය ශූර කාර්ය බහුල කාර්යක්ෂම මිදීම ගෙනෙන පුද්ගලයෙක් වෙන්න මමත් කැමතියි දැන් අපි කැඳීම තේරෙනව නේද? ඉතින් අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේ අපි මෙහෙම කරන්න කියලා. උන්වහන්සේ අපි මෙහෙම කරයි. ඉතින් මේ කොවිඩ් වලින් පස්සේ ලෝකේ අටවල තිබුණු මර උගුල් වලින් මිනිස්සු බේරගෙන ක්‍රිස්තුස් වහන්සේනේ ගැලවීම මාර්ගයේද ජීවනයේද සැබෑවද යේසුස් වහන්සේ. ඔබට දැන් මාසේ ආශිර්වාද කරන සේක්වා.